fonseka. ඒටවත් ඕපන් සයිඩෙඩ බහින්න බෑරන අයිය. වටේම පොලිසියෙන් දාලා. මම මේ කෝල් ගහලා ගහලා අල්ලගන්න බැරිම තැන තමයි පයිඩේ කියලා පයින්න කියලා ආවේ. ඒකටත් එක්ක ගුණාගේ සෙට් එකත් හැම හන්දියක් හන්දියක් ගානම ඇලෙට් එකේ ඉන්නේ. ආරංචි හැටියට සමගි පුරුණු කට්ටිය බහැර. යකෝ! චිත්‍ර මේ පාන්දර අනේ මන්ද කවුද මොලේ අමාරු කාරෙද්ද කොහෙදනි බලන්න කියන්නකෝ හාමිනා හාමිනා අනේ මන්ද නෝනි පාර යන්නේ
කොල්ලෙක් මදාවි කමට මිසක් ආ ගෙදරට ආපු මිනිහ කෝක ඕම බයිද ට බෙල්ල කයි කරනකොට මම වට ඕක කිව්වා. දැන් පේනවනේ කරදරේ. ලැස්තියන් හා හරිනේ එකයි හරිනේ දෙකයි ඒ බෑ 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 වදින්න එපා මේ නම් අපේ පෙරක දෝරු මහත්තයාගේ නෝනා වෙන්න බෑ ඈ වෙන කවුද ඇයි ඇයි කියලා කියන්න කලින් කියන්නකෝ මෙයා කවුද මොනවද මේ කරන්න කියලා මං කවුද කියලා දැනගන්න එකෙන් මුන්නේලන්ට වගාවක් වෙන්නේ නෑනේ ආපු කාරණාව කිව්වනම් මට නෝනෙට ගිහිල්ලා කියන්න පුළුවන් ඒකනි මගේ රාජකාරිය. එතකොට වගාවක් වෙයිද? ජම්පෝ මං හිතුවා හරි. මේනම් පෙරකදෝරු මහත්තයාගේ නෝනා නෙවෙයි. වෙන කවුරු හරි අතවැසි ළඳක්. මුද විලාට වැඳ නැත්තේ. වැඳනම් ඉල්ලගන්නද? නැත්තම් මුන්දට කියලා වන්දගන්නද? ආපු කාරණාව කිව්වනම් මේ හිමිදිරි පාන්දර ගෙවල් වල අනේක විද වැඩ තියෙනවනේ. ආමි අර හිමිදිරි උදෑසන සූර්ය උදාව කරන්නේ ඔහෙමද? මෙහෙමයි. ආපු කාරණාව කියන්න ඕනේ ගෙදර මහත්තයන්ලට. පෙරකදෝරු මහත්තයට ගිහිල්ලා කියන්නකෝ ජෝඩුවක් ඇවිල්ලා ඉන්නවයි කියලා. ඒ වුණොත් ඉහෙටත් උඩි. පෙරකදෝරු මහත්තය අධ්‍යක්ෂින්වෙන්න දන්නවා යන යන තැන්වල ජෝඩු දාලා යන්නේ කවුද කියලා. අපද බුල තව තප්පරයක් එහාට මෙහාට වුණා නම් ගිවල්සිය නෝබට යන්න වෙන්නේ අන්දක් නැතුව. මොකද කියන්නේ? මාවත් වෙවුලලා ගියා. වෙවුලන එක දැන් බං ඔය කෝපි එකක් බිව්වම හරියයිනේ. ඒ වගේ දඬ. ආ? මොකද අඬු පොකුරක් තියනවද? කෝකටක් තියෙන්නේ දෙකයිනේ. බල්ලෙකුට පයින් ගහන්න හරි. මේකා